जय मंगलम देवासी शुभ मंगलम। බෝදාසන කබ සීලු දෙනාට අපි හරියටම සති දෙකකින් මුණ ගැහෙන්නේ මොකද අප්‍රේල් මාසේ අන්තිම සතිය අපිට මුණ ගැහෙන්න හම්බුනේ නැහැ පොහොය ඉදිරිය තිබුණු හින්දා ඉතින් නලුත් මාසයක් ආරම්භ වෙලා කාලය ඉක්මනට ගත වෙලා යනවා මිහිරි මතක මගුල් ගෙදරේ ඒ ආකාරයෙන්ම තවත් වැඩසටහනක් අපි ආරම්භ කරන්න හදන්නේ අද ඇවිල්ලා ඉන්නේ යෝන් පරපුරේ අපි හුඟක් ආදරය කරපු සංගීත කණ්ඩායමක ප්‍රබල නියෝජනයක් දැන් මේ කණ්ඩායම සාමාන්‍ය මේ ශාස්ත්‍රය තුළ යම් යම් වෙනස්කම් කරන්න උත්සාහ කරා ගීත ඔස්සේ යම් යම් වෙනස්කම් සිදු කළා ඒ නිසා ඊට විශාල ජනප්‍රියත්වයක් ළඟා කරගත්තා දැන් මේ තරුණ ළමයි බොහොම ඉක්මනින් විවාහ වෙන කාලයක් වෙලා මේ වසර ඒ අත්දැකීම තියෙනවා අපිට මේ වැඩසටහනට සහභාගී වෙන අය නිසා ඒ සංගීත කණ්ඩායමේ නම කිව්වොත් මම ඔබ දන්නවා ඒ නිසා මම කියන්න මම පෙන්වන්න අද කවුද ඇවිල්ලා ඉන්නේ කියලා ඊට පස්සේ ඔබටම තග්ගල මතකේටේ අපිට බෙහෙත් එම ගන්න පුළුවන් දවසක් අද අයිබෝන් සුබදාස අයිබෝන් සුබදාස කොහොමද හොඳින් ඉන්නවා කාලෙකට පස්සේ අක්කියවත් දැක්කේ ඔව් ඔයා ඉක්මනට බැන්දද එහෙමද එහෙම නෑ ඉතින් හරි වැස්සේ නිසි කල වැස්සේ කියලා ඉතින් සාමාන්‍ය හිතන්නේ කීයද වඳින්න ඕන වයස පිරිමිලානේ මේ මේවා කි පිරිමිලමයි කිදී 28 29 දී ඉතින් බඳින් එහෙම අයත් කියනවා ඉතින් බඳින්න කිසියම් ස්ථාවරයක තැනක ඉන්නවා නම් මං හිතන්නේ එක කල් දාන්න හොඳ නෑ හොඳ නෑ එකෙනෙ මොකක් හරි මාජින් එකක් තියනවාද දැන් මේ වයස් සීමාවෙන් පසුව වගේ එකක් නැද්ද අනේ නැහැ ඉතින් ගොඩක් පිරිමි ළමයි මේ මාජින් එකෙන් පස්සේ බඳිනවා කියලා කියන්නේ එක්ක ඒගොල්ලන් ස්ටේබල් වෙන්න ඕනේ ඉතින් බඳින ගේන ඇට් ලිස්ට් නැහැ නේක් ඉතින් හරි රස්සාවක් තියෙන්න ඕනේ ඉතින් මේ ඒ වගකීම ගන්න පුළුවන් වෙනකන් ඒගොල්ලන් ඉන්නවා ඉතින් මං හිතන්නේ ඉතින් මට ඒ පුළුවන් උනේ ඉන්න මං කතාවද වැන්ද කියලා ඉතන ඒක නෝනායෙන් අහන්න ඕනේ නේ වයිෆ් කෙන් තමයි අහන්න ඕනේ පුළුවන් උනාද කියලා ඒ අභියෝගයට මුහුණ දෙන්න දැන් කොච්චර කල්ද බඳින්නේ බලාපොරොත්තු ඒක තමයි ලොකුවටම වැලියක් කියන්නේ. අන්ත ඒක ඉතින් අතිගුණත් හොඳයි ඉතින්. ලස්සනයි. ඔව්. සාමාන්‍ය වැඩිපුර ලස්සන ඔයාද නෝනා? නෝනා කියන ගන්නේ. හරි. කොහොමද වයිෆ් සාමාන්‍යයෙන් අඳුරන්නේ නැති හරි ඉන්ට්‍රොඩියුස් කරන්නේ ඔයා? ඒ කියන්නේ හිතමු කොහේ හරි තැනකට ගිහලා ඔයාට ෆස්ට් ටයිම් හම්බෙන කෙනෙක්ට ඔයාගේ දැන් වයිෆ් ඉන්ට්‍රොඩියුස් කර වයිෆ් තාම ඉතින් අලුත් නේ ඔයත් එක තව ගොඩක් කල් නැහැ නේ ඇමරිකන්. ඉන්ට්‍රොඩියුස් කර සිස්ටම් එක කොහොමද? ඉස්සර දැන් අපි යාළුවල අවුරුදු අවුරුද්දේ මාසයක් ඉතින් යාළුවල හිටියා ඉතින්. ඒ කාලාතුරදී ඉතින් ගර්ල්ෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් ෆියොන්ස් ෆියොන්ස් කියලා ඉන්ට්‍රොඩියුස් කළා දීලා දැන් යාළුවන්ට වයිෆ් කියන්න ගාලි ඉස්සලා කියන්නේ මම තමයි ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා. ඉතින් ඊට පස්සේ ආවි ඔලුවට යනවා මේ වයිෆ් නේ කියලා. කිසි කියනවා මේ මයි වයිෆ් මස කියලා. වයිෆ් කියලා. සබෝදේශන. අයවන්. සම්පූර්ණ නම මොකද නංගි? සචිනී වික්‍රමගේ දැම්පෙරේරා. දැම්පෙරේරා වෙලා. කැලේ වැඩි වෙලා. සමහරක් දැන් මේ කාලේ ගෑන ළමයි ඔය හස්බන්ඩ්ගේ සර්නේම් එක ඇච්චර පාවිච්චි කරන්නේ නැහැ. කියන්නේ පුරුදු වුණොත් අර තමන් හුරු වෙච්ච සර්නේම් එකෙන් මෙයානේ ඔය එහෙම හිතුවේ නැද්ද? නෑ නිකන් ඕන තැනකට විතරයි යූස් කරන්නේ නැත්තම් වික්‍රමගේ තමයි යන්නේ. අවශ්‍ය තැන් වලට විතරයි. කොහොමද දැන් ඇමරිකාට පස්සේ මාස 3ක් වගේ පොඩි කාලයක් ගිහින් තින්නන්නේ. කොහොමද ඒ වෙනස ඔයාට දැනෙන හැවිදියෙන් කියන්නේ දැන් විවාහ වුණා කියන වෙනස දැනෙන්නේ කොහොමද? ඇත්තටම ලොකු වෙනසක් නැද්ද සමහරක් අයට? නෑ වෙනසක් තියෙනවා. මොකද දැන් රෑ නැගිටලා ඉන්න ඕනේ. මෑ එනකන් මොකද මේගොල්ල ප්ලේ කළා රෑ වෙලා එනකන් නැත්නම් උදේ පාන්දර. ඉතින් ඒක තමයි ලොකුම වෙනස උදේ පාන්දර ඉන්න ඕනේ. ඒක රැග් එකක්ද? ඔව් ලොකුම රැග් එක. වෙඩින් එකත් එක්ක හම්බෙච්ච රැග් එක. ඔව්. ඉස්සර දැන් හරන් ඉන්නේ නැද්ද? පැකේජ් එක. නෑ. ඉස්සර හරන් ඉන්නේ නැහැ. කෙනෙක් ෆෝන් කෝල් එකක්වත් දෙන්න හරන් ඉන්නේ නැහැ. එහෙම නෑ. සමහර වෙලාවට ඇරිලි ඉන්න මම ඉතින් મેસેජ් එකක් දානවා මම ගෙදර කියලා නැත්නම්. දැම්ම නැත්ත උදේ ඉවර. දැන් නම් මුළු වෙලාවම ඉන්නවා. ඒ කියන්නේ උදේ දෙකට ආවත් පහට ආවත් ඉන්නවා. දැන් ක්‍රිෂාන වල ජොබ් එකක් කරාට අපි ආව හුඟක් يعني දැන් අපි ටෙලිවිෂන් එකෙන් හුඟක් අඳුරන්නේ මියුසිෂන් කෙනෙක් විදිහට. එතකොට ඒ ප්‍රොෆෙෂන් එක ඔයා කැමතිද ඒ ප්‍රොෆෙෂන් එක කියන්නේ මොකද? දැන් ඒකෙන් පොපියුලර් වෙනවා. ඒතර හුඟක් වෙලාවට අර කිව්වා වගේ වෙලාවක් නැහැ ඒ ජොබ් එකට සාමාන්‍යයෙන් පැය 8ක රස්සාවක් කරන කෙනෙක්ට වැඩිය වෙනස්නේ. දැන් මෙයා සාමාන්‍ය ජොබ් එකකුත් කරන ගමන් මේකත් කරනකොට මෙයා අනිවාර්යෙන් වැඩි හරියක් ගෙදර නැතු ඇති. සීසන් එකට එහෙම කොටක්
නෑ එවනට එයා හැමෝටම හැකියාව නෑ හම්බෙන්නේ ටික දෙනෙක්ට විතරයි ඉතින් අපරාධ ඒක කියන යූස් කරන්න නැතුව ඒ නිසා මට කිසි ප්‍රොබ්ලම් එකක් නෑ කිසි ප්‍රශ්නයක් නෑ රෑ වුණාට ප්‍රශ්නයක් නෑ නෑ නිදා ගන්න දෙනව නෑ ඇති නේ ඇහැරෙන් ඉන්න එක තමයි අමාරු ඔව් චුට්ටක් අමාරුයි ඒකෙද මේ කෙට්ටුවලා දින්නේ නැත්නම් ඉස්සරහ කෙට්ටුවේද මම දැකලා නෑ නේ මුලින් නෑ හිටලට පොඩ්ඩක් මහත් වෙනවා මහත්ලා මගේ රිලේෂන්ස් එක කිය පොඩ්ඩක් මහත් වෙලා කියලා මට නේ මොකක් කොහොමද කොහමද මේ සචිනි මුණ ගැහෙන්නේ විශාන් ඔයාලට මොකක්ද ඒ සචිනි මුණ ගැහෙනකි ඉස්සලාම අපි දෙන්නම එකම මේ ට්‍රේඩ් එක වැඩ කරා අපි දෙන්නම මේ ඇපරල් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නේ මෙයාත් මේ ලීඩින් බයින් ඔෆිස් එක වැඩ කරනවා මමත් එහෙමයි ඉතින් මම ඉස්සර මේ ආයතනෙ වැඩ කරද්දි මම යනවා මේ මම ඉස්සර සේල්ස් කරේ මේ ෆැබ්‍රික් මේ රෙදි ගන්න යනවා ඉතින් මම නෙක්ස්ට් එකට ගියාම මම වැඩ ගන්න නෙක්ස්ට් එකේ ඉතින් නෙක්ස්ට් එකට මම ඒතර බ්‍රෑන්ඩින්ග් සිටියේ ඉතින් මම බ්‍රෑන්ඩින්ග් සල්ලා නෙක්ස්ට් එකට ඉතින් මේ ෆැබ්‍රික් මේ ඔප් බිගන් ඉගලන්ඩ් ඔප්ෂන්ස් දෙන්න ඇද්දි ඉතින් මෙයා මගේ කස්ටම කෙනෙක් ඉතින් ඉස්සර ඒතර තමයි මම දැනගත්තේ අවුරුදු 3කට විතර කලින් යාළුවෙක් හිටියට ඉතින් අපි ඩීල් වෙනවා ඉතින් මම එයා මට ඕඩර්ස් දෙනවා මම යට ඕඩර්ස් යවනවා ඉතින් ඒ වගේ කොම කොම හරි ඉතින් උතනින් තමයි පටන් ගත්තේ එතනින් තමයි අඳුරගත්තේ මම ඉතින් ඊට පස්සේ ටිකක් ඉතින් ඊට වඩා යාළුවකම මේ වඩා දික් කරගත්තා වැඩි වුණා වඩා ස්පෙෂල් යාළුවෙක් වුණා සාමාන්‍යයෙන් ඔයා බැලුවේ මොන වගේ වයිෆ් කෙනෙක්ද දැන් ඔයා ඉන්න ට්‍රේඩ් එකත් එක්ක ඒ කියන්නේ දැන් ඔයා මියුසිෂන් කෙනෙක් කියන එකත් එක්ක බැලුවේ ඔයා මොන වගේ වයිෆ් ඉස්සලාමක් කී මේ මම ඇත්ත කර අපි යාළු විදිහට යන ඉතින් ඒ ඉන්න කාලයක් කී දැන් අපි සින්දුවක් කරාත් අපි මොනවා කරත් මෙයාගේ මාර අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තිබ්බා නේද මාර ඉදිරියට මොටිවේට් කරාම ආයි එයා කියනවා මං හිතන්නේ මේක කරොත් හොඳයි මේක කරොත් හොඳයි ඉතින් ඒ වගේ මාර ඉදිරියට මේ මට පුෂ් එකකුත් දුන්නා කී ඊට අමතරව ඉතින් මේ කරන හැම එකටම සපෝට් එකක් දුන්නා ඉතින් හොයලා බැලුවා කොහොමද ඉතින් ඒ හැම ගතිගුණයක්ම මම හෙව්වා කී ඉතින් එකක් ඇවිල්ලා ලයිෆ් කෙනෙක් කෙයරින් පාර්ට් එක තියෙන්න ඕනේ ඉතින් ඒක තිබ්බා ඉතින් අනිත් එක හැමතිස්සෙම මම කර හැම දෙයකටම මට හොඳද නරකද කියලා ඒ සපෝට් එකක් තිබ්බා කී ඉතින් ඒ දේවල් ගොඩක් මම බැලුවා ඉතින් මේ සපෝට් එක මට ලැබෙනවාද කියලා ඒක ලැබුණා සත්‍යයි මතකද මුලින් ක්‍රිෂාන් හම්බුනේ කොහොමද මොකද්ද වෙලාව මොකද්ද අවස්ථාව සමහර කඩෙන් දැන් හිටපු ඇඳුම් ඒවයි පාට තැන ඔක්කොම මතක එහෙම මතකද නැහැ එහෙම නම් මතක නැහැ එනට ඔෆිස් එකේ තමයි හම්බුනේ එයා මගේ යාළුවෙක් එක්ක තමයි ඉස්ලාම ආවේ අපි ඔෆිස් එකට මේ ෆැබ්‍රික් විකුණන්න එතකොට තමයි හම්බුනේ දැන් අවුරුදු 2010 වගේ තමයි හම්බුනේ. ඒ එනකොට කොහොමද ඒ මුලින් තිබුණේ ඔෆිෂියල් ඩීල් එකක් විතරයි. කියන්නේ මුලින්ම ඔෆිස් එකේ ආවා. එතකොට නම් ගණන් ගත්තේ නැහැ. එතකොට මෙයා පොපියුලර්ද? ඒ කියන්නේ දැන් මම එහෙම ටෙලිවිෂන් බලන්නේ නැද්ද? නෑ. බලන්නේ නැහැ. අතර මම දරන් හිටියේ නැහැ. එහෙම බෑන්ඩ් එකක නෑ. දැනන් හිටියේ නැහැ. ඊට පස්සේ මාසකට පස්සේ වගේ අපේ ඔෆිස් එකේ ක්‍රිස්මස් පාර්ටි එකට කියන්නේ බෑන්ඩ් එකක් බුක් කරන්න කොතම මම දැනගත්තා මෙයා ප්ලේ කරනවා නම් මෙයාගෙන් ගිහිල්ලා ඇහු එතකොට ඒගොල්ලෝ ප්ලේ කරන්න පුළුවන්ද කියලා බෑන්ඩ් එක ඔව් හැබැයි කාලයක් එක කාලයක් යනකොට ඔයගොල්ලෝ භූමි හැමදාම බෑන්ඩ් එක ටග් ගාලා පොපියුලර් වුණා නේද ඉක්මනට ඒ කියන්නේ ෆීල්ඩ් එකේ ලැබලා ගොඩාක් කල් ගියේ නැහැ ඔයගොල්ලන් පොපියුලර් වෙන ડોක්ටර් බෑන්ඩ් එක ඉක්මනට පොපියුලර් වුණා ඒක් කිය මම හිතන්නේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනේ වීඩියෝ එකෙන් පොඩි මේ උඩරෑමක් සිදු වුණා මේ ඊට වඩාක් අපි ගොඩක් වෙඩින්ග්ස් වී ෂෝස් වී ප්ලේ කරනවා නේ ඉතින් මම හිතන්නේ ඔක්කොන වඩා ඒක ගොඩක් බලපෑවා පින්න තැනට එන්න මොකද මාස්ටර් සෑන්ඩ් අපි ලයිව් ප්ලේ කරන වෙඩින්ග්ස් ඩාන්සර් ස්ටේජ් ෂෝස් ඉතින් මම හිතන්නේ ඒකට තමයි ගොඩක්ම අපිට සපෝට් එකක් ආවෝනේ පොඩ උරේ නේද දැන් ඕගොල්ලෝ ඔෆිස් එකේ පාටි එක දෙනකොට මේගොල්ලන් බෑන්ඩ් එකට දැන් ඔයා දන්නේ නැහැ හරියට මෙයාගේ බෑන්ඩ් එක මොකද්ද මොන වගේ බෑන්ඩ් එකක්ද කියන එක දන්නේ නැතුව හිතේ විශ්වාසය තිබ්බද දෙන්න නෑ මොකද අනිත් ඔක්කොම දරන් හිටියේ මං ඇරෙන්න හැබැයි මම මෙයාගෙන් ගිහිල්ලා ආපහු මෙයාගෙන් ලොකු සීන් දුන්නේ නැහැ මම ඒගොල්ලන්ට දුන්නේ නැහැ ඒක අදුන්නේ නැද්ද මොකද බුක් කළා මම හිතන්නේ මොකද මෙයාගේ දැන් මෙයාගෙන් මං ගිහිල්ලා ඇහුවා ඔයගොල්ලන්ගේ කියන්නේ ප්‍රයිස් එක කීයද කියලා ඒතර මෙයා නිකන් බල්ලා කෑ මං කා කමන්නේ ඕන නැහැ කියලා තේ ඒක ප්ලේ කරේ කවුද ඊට පස්සේ වෙන බෑන්ඩ් එකක් ඇයි ඒ වගේ මොකද මේ නෑ නෑ කිසි දැන් තමයි ඇත්ත සත්‍යම පේන්නේ දැන් තමයි නේ කොහොමද මේ පොඩි ඉන්ට්‍රස්ට් එකක් ඇති වෙන්නේ කාටද ඒක ඉස්සෙල්ලා ඇති වෙන්නේ ඔයාටද ක්‍රිෂාන්ටද මෙයාට නේ ඔව් මම අක්කි කොහොමද තාමත් ඔයාට ඉන්ට්‍රස්ට් එකක් නැද්ද
මටත් කොහෙද අපි 2010 තමයි හම්බුනේ. ඊට පස්සේ කුමාරි අවුරුද්ද කමාර දෙවිතර පස්සයක් අවුරුද්ද කමාර දෙවිතර පස්සේ මම ඉතින් Facebook සට් කරද්දි මෙයාගේ ප්‍රොෆයිල් එක ඉස්සරහ ෆ්‍රෙන්ඩ්ස් යෝ මේ නෝ කියලා. ඉතින් ඒකට මම දැම්මා ඉතින් හායි how are you කොහෙද කියලා. මෙයාගේ රිප්ලයි එක තමයි මේ ඔව් මටම දෙව්වේ නැත්තම් මේ මටම දෙව්වේ නැත්තම් වෙන කාට රියන් එකක්ද මට වැරදිලා ආවේ කියලා. ඉතින් එහෙම මේ ෆුල් සාකස්ටික් やっතා ඉස්සලා වෙයි. මං කෝ නෑ නෑ වටටම හෙව්වේ. ඒ යව්වේ මොකක් හරි يعني හෝප් එකක් තිබිලාද යව්වේ නැත්නම් නිකන් නිකා කියුවේ ඉතින් ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියලා how are you. ඉතින් ඊට පස්සේ අපි chat කරන්න ගත්තා. ඊට පස්සේ මෙයාගේ නම්බර් එක මාළඟ තිබ්බා මොකද යකේ ඔෆිස් කාඩ් එක දීලා තිබ්බානේ. නමුත් ඉතින් මට නම්බර් එක ගන්න ඕනේ නම් Facebook වලින් මිල්ලෝ. ඒකටත් සතියක් ඉදිරිය ගියා නම්බර් එක දෙන්න. මට කෝල් කරන්න තිබ්බා කිව්වොත් මාළඟ නම්බර් එක තිබ්බා. කොච්චර කල් ගිහිලාද ඔයා දකින්නේ සචිනේ මේගොල්ලන්ගේ කියන්නේ ටීවී එකේ හැරි මේගොල්ලන්ගේ මියුසික් වීඩියෝ එකක් හැරි මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් හැරි කොහොමද ඔයාට දකින්න හම්බෙන්නේ ඉස්සෙල්ලා මතකද ඒ කියන්නේ මම එකක්වත් බල්ලා තිබ්බේ නැහැ ඊට පස්සේ යාළුවනම් පස්සේ තමයි මම ඔක්කොම වීඩියෝස් බලුවේ කොහොමද කියන්නේ YouTube එකෙන් තමයි බලලා බලුවේ ඊට ඉස්සෙල්ලා එකක්වත් නිකන් ටෙලිවිෂන් එකේ මම හුඟක් වෙලාට ටීවී බලන්නේ නැහැ ඒ නිසා ඒ හින්දා වෙන්නේ නැති මම දැකලා නැතුව ඇත නැත්තම් ඇත්තටම යාළුවන් පස්ස තමයි ගිහලා බලුවේ හරි අපි තව කතා කරමු ෆොටෝස් උත් බලන්න තියෙන ඊට ඉස්සෙල්ලා වෙලාව බලලෙමු දැන් බෙදා හදා ගැනීම හරි පුරුත්තක් හරි ළමා සේවින්ස් කමර්ෂල් ක්‍රෙඩිට් සාමාන්‍ය දෙන්නක් කවුද වෙලාවට වැඩ කරන්නේ? දෙන්නම් අතරාලේ. අතරම. යක් කරනවා. ඔව් දෙන්නම වෙලාවට වැඩ කරනවා. වෙලාවට වැඩ කරන්නේ තුන් බැරුව ඇති මං හිතන්නේ. වෙලාවට ඔෆිස් යන්න ඕනේ. වෙලාවට ෂෝ එකක් බාර ගත්තොත් යන්න ඕනේ. ඔව් එක්කෙනෙක් පාරක් කරනවා අනිත් එක්කෙනා කියනවා යෝ ලේට්. ලැස් දෙන්න කරින්. ඉතින් ඒක දවසක් කර දවසක් වගේ වෙනවා දෙන්නගේ එක්කෙනෙක්ට. පුරුදු වෙලා. පුරුදු වෙලා. කොහමද වෙලාවට වැඩ කරනවා කියලා දෙන්නම. කොහොමද දැන් මේක ප්‍රොපෝසල් එකක් විදිහට එන්නේ මෙයාගෙන්ද? ඕන තරම් ඔයගලගේ රසාවත් එක්ක නිතර හම් වෙන ගර්ල්ස් ඉන්නවා සහ මියුසිෂන් කෙනේ බෑන්ඩ් එක යනවනේ හැමතැනම ෆන්ක්ෂන්ස් වලට එතකොටත් ඕන තරම් ගර්ල්ස් හම් වෙනවා ඒ අතරින් මොකද දැක විශේෂත්වය සචිනගේ සාචිනිත් එකක් යාළුවෙන් අහන්න කලින් අපි ගොඩක් යාළු විදියට අපි chat කරා අපි කතා කරා අපි හම්බුණා ඉතින් මට මාරි දෙර මේ තේරුණා යා මාව තේරුම් ගන්න තියනවා කියලා කි මොකද අපි ඉන්න ෆීල්ඩ් එක මගේ ජොබ් එක සමහර අක්කි අපි ඇත්තටම කියනවා නම් ජොබ් එකයි මේ බෑන්ඩ් එකයි තව ස්ටඩිස් උත් කරන ස්ටඩිස් උත් එකක් කි ඇත්තටම අමාරුයි තව කෙනෙක්ටත් වෙලාව තියන්න එතන ඉතින් ඒ අතරතුරක් ඉතින් වෙලාවක් නොදුන්නත් කෝල් කරේ නැත්තත් SMS එක ආය නැත් කියලා කම්ප්ලේන්ට් එකක් ආවදක්ක තිබ්බේ නැහැ අපි යාළු කියලා කියන්නේ යාළුන්ට දරා පොඩ්ඩක් තනගිද්දි ඉතින් එහෙම කම්ප්ලේන්ට් එකක්වත් තිබ්බේ නැහැ අක් ඉතින් කෝල් කරොත් තාන්නේ වකෝ ඉදින්න UK කෑවද විව්වද මේක කරාද මේක කරාද කොහොමද මේක තත් ඉතින් ඒ වගේ මාර අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තිබ්බේ අක් ඉතින් ඒක මාරි දිර මං ආසයි ඒකට ඒ වගේ මං ගැන හොයලා බලනකොට මට සපෝට් එකක් දෙනකොට මං කරන හැම දෙයක්ම ඒක තමයි ප්ලස් පොයින්ට් එකකට තිබ්බේ අරගෙන් අහන්නද ප්ලස් පොයින්ට් කාගෙන් අද මේ රිලේෂන්ෂිප් එකට ඔයා දකින ප්ලස් පොයින්ට් කියන්නේ ඔයා ඇයි මේ දැන් ඔයත් ඉන්න ෆීල්ඩ් එකේ තුවට තොන්තර ප්‍රපෝසල්ස් එන්න ඇති ඔෆිස් වල වැඩ කරනකොට කොහොමද ඔය බොහොම සාමාන්‍ය දේවල් ඒ අතර මේ ක්‍රිෂාන් කියපු කතාව තිබුණා විශේෂත්වය එයාට හුඟක් දේවල් වැඩ කියන්නේ දැන් එයා ස්ටඩිස් කරනවා බෑන්ඩ් එකේ වැඩ ඔෆිස් මට එකක් කරගන්න බැරුව අමාරුයි ඒ වුණාට යාර තුනම කළා මටත් වෙලාව තියෙනවා ඒ කියන්නේ යාර හොඳට බැලන්ස් කරන්න පුළුවන් අනිත් එක තමයි යාර කොච්චර වෙන ගර්ල්ස්ලා කතා කරත් එයා එහෙම යා ෆ්ලර්ට් කරන්නේ නැති එහෙම එක්කෙනෙක් ඒ කියන්නේ හොඳට පේනවා ඒ හින්දා ඒක තමයි ප්ලස් පොයින්ට් මයිනස් උත් තියෙනවානේ ආ මයිනස් තියෙනවා ඒක ඊට පස්සේ ගිම් බ්‍රේක් එකෙන් පස්සේ ගියම එතකොට පොඩ්ඩක් හිවිලා වරන් හිතලා කියන්න පුළුවන් මොනවද කියන ටික නැති ටික කියලා හරි අපි විරාමයක් ලබා ගන්නයි සූදානම අද මං කිව්වා අපි මේ වැඩි ඈතකට යන්නේ ජනවාරි මාසේ 26 තමයි ක්‍රිෂාන් වෙඩින් එක තිබ්බේ අපි ගාව ෆොටෝස් එම්තිර ඉස්සරහට බලමු මේ විරාමෙන් පස්සේ මංගලම් ජය මංගලම් වේවා සිරි සුබ මංගලම් හුඟක් වෙලාවට මේ කාලේ වෙන සිද්ධ වෙන විවාහ මංගල උත්සව අපි දකින්න ආසයි මොකද හුඟක් කියව හුඟක් අලුත් අදහස් තියෙනවා අලුත් දේවල් තියෙනවා ප්‍රේක්ෂකයන් විදිහට දකින්න ඉතින් අපි දැන් ඡායාරූප කිපයක් බලන්න හදන වෙඩින් එකේ නෙවෙයි හැබැයි මේ වෙඩින් එකේ ඡායාරූප පෙන්වන්න පස්සේ අපි දැන් මේ ඡායාරූප ටික බලමු
මංගලම් ජය මංගලම් වේවා කොහොමද බෑන්ඩ් එක කියන්නේ ලන්තරත් ඔයත් පටන් ගත්ත තැන ඉඳලා අද වෙනකොට ඒ ඩෙවලොප්මන්ට් එක ඔයාලට කොහොමද දැනෙන්නේ දැන් මේ ෆොටෝස් වලින් ඒක මට එක එක තැන් මතක් වෙනවා ඇති ඒක කිසිම නෑ අතන කියනවා මේ දැන්ට මම ලන්තර අවුරුදු 7ක් 30 ප්ලේ කරනවා ඉතින් අපි ගාදාක තිත වෙන අපි මේ මාළක දුරක් ඇවිල්ලා නෑ කි නමුත් අපි මාර සතුටි අපි අද ඉන්න තැනට මොකද අපි පටන් ගත්තේ ලන්තර ක්‍රිෂාන් කියලා 2 පීස් බෑන්ඩ් එකක් කිය අවුරුදු 7කට කලින් අපි ප්ලේ කරේ ඉස්ලාම වෙඩින්ග්ස් ඩාන්සස් ඔය එහෙම තමයි ප්ලේ කරේ ඉතින් කවදාකත් හිතුවේ නෑ ඩොක්ටර් කියලා බෑන්ඩ් එකක් මේම අපි හදාගෙන මේම මියුසික් වීඩියෝ එකක් රිලීස් කරලා ඒක ඉතින් අපි ටීවී බලන ඉන්නකොට කවදාකත් හිතුවේ නෑ බාති සන්තුෂ්ලත් එක්ක අපිට කතා කරන්නත් ලැබෙයිද කියලා ටීවී එකකට අපිට මූණක්වත් දාන්න ලැබෙයිද කියලා ඉතින් කවදාකත් එහෙම අදහසක් තිබෙම නෑ ඉතින් එමෙ හිතලත් නෑ හිතුවත් කරන්න කොහොමද කියලා දන්නෙත් නෑ ඉතින් එමෙම ඉන්න ගම ඉතින් ලන්තර තමයි ඉස්සලාම අපේ පලිනි සින්දු වල ඇත්තමයි කියන්නේ කියලා ඒ සින්දුවක් ඉස්සලාම හැදුනේ මේ මම ලන්තරේ ප්ලේ කරන්න පටන් අරන් ලන්තර හදපු පළවෙනිම සින්දු ඇත්තමයි කියන්නේ. ඉතින් ඒකත් අවුරුදු දෙකක් විතරක් හදලා අපි නිකන් තියන් හිටියා. ඉතින් දන්නේ නැහැ මොකද කරන්නේ කියලා. ඊපස්සේ ඉතින් සුනිල් අංකල් අපි අලංකල් අපිට මාර සපෝට් එකක් දුන්නා. ඉතින් ඊට පස්සේ ඒ වීඩියෝ එක අපි එළියට දැම්මයක් කි ඩොක්ටර් කියලා බෑන්ඩ් එකක් හදාගෙන. ඉතින් ඉස්සලාම කියනවා කි ඩොක්ටර් කියලා බෑන්ඩ් එකේ ඉස්සලාම 5 දෙනෙක් ඉන්නවා. මම කුෂාල අබේ වික්‍රම ලන්තර පෙරේරා ඒ කාලේ ඇත්තමයි කියන්නේ වීඩියෝ එක ලිනකොට දිලේෂ් වෙලින්ටන් සහ හර්ෂ ඉග්නිෂස් කියලා දෙන්න තමයි ඩ්‍රම්ස් වී බේස් ගිටාර් එක. ඉතින් අපි පස්සේ නම් තමයි ඔරිජිනල්ම ඩොක්ටර් මෙම්බර්ස්ලා පස්සේ නම් අපි තමයි ඇත්තමයි කියන්නේ කියන වීඩියෝ එකක් එක්ක ඩොක්ටර් කියලා ඉස්ලාම එලියට ආවන් මේ වීඩියෝ එකෙන්. ඒ දැන් කිදෙනෙක් ඉන්නවද? දැන් පහයක්. දැන් අපේ හර්ෂ දිලේෂ් අපිත් එක්ක දැන් ඒගොල්ලන් ප්ලේ කරන්න ඒගොල්ලන් ජොබ්ස් පටන් ගන්න. අපිත් එක්ක දැන් ප්ලේ කරනවා. දැන් කියලා කියන්නේ අලුත් නෑ ඒගොල්ලන්. ඒගොල්ලොත් අවුරුදු 4ක් දැන් අපිත් එක්ක ප්ලේ කරනවා. ඩ්‍රම්ස් ගානේ මහී කුමා සහ බේස් ගිටා ගානේ හෂන් ජයතිලක. අපේ දුෂාන් ජයතිලකගේ මල්ලි. නම කවුද දැම්මේ බෑන්ඩ් එකට? ඩොක්ටර් කියන නම කියාවේ ලන්තරට. අපි මේ 2 පීස් ගාලා කොමරි අර පස් දෙනා දැන් එකමුතු වුණා. ওই කලින් කී පස් දෙනා එකමුතු වෙලා ඉතින් අපිට ෂෝ එකක් තිබ්බ ගහන්න. ඒ අපිට නමක් තිබ්බේ නැහැ. ඉතින් ඔහොමම ඉති එකක වයි වාර නම්මාවක් කියන්නේ. ඉතින් පස්සේ ලන්තර එක පාටම මේ වශද්දදා ඉති තමයි අපි ප්‍රැක්ටිස් කර කර ඉන්න ලන්තර වශද්දා ලැන්න කියලා ගියා. වශද්ද දෙන්න එකම එක පාටිකම මේ එලියට එලා මේ මචං අපි ඩොක්ටර් කියලා දාමු කියලා. ඉතින් අපි හතර දෙනාම බැන්නා. පිස්සුද ඩොක්ටර් කියලා දාලා ඩොක්ටර් කියලා බෑන්ඩ් එකක් වෙඩින් එකකටවත් dance එකකටවත් මිනිස්සෙක් ගණීද මේ නම ඉඳ කියලා. පස්සේ නෑ අපි ඩොක්ටර් කියලා දාමු කියලා අපි හැමම හිටියා. කොහොමද අපි දැම්මා. කොහොමද ඒ ෂෝ එකට අපි ඩොක්ටර් විදියට ඇඳලත් එක්ක. ඩොක්ටර් ක්ලෝක්ස් ඇඳලා සයිරන් එකක් දාලා ලයිට්ස් මේ දාලා ඉතින් පස්සේ ඒ ෂෝ එකට එහෙම තමයි අපි ගියේ. ඉතින් ඒකේ මාර විදියට අපිට වෙනසක් වුණා. අපි හිතුවා දිගටම ඩොක්ටර් කියන එක ට්‍රැක්ෂන් එක වැඩි ඒකේ. ට්‍රැක්ෂන් වැඩි යකි මොකද එකම දේ ඩොක්ටර් කියන එක මාර සිම්පල් නමක්. ඕන කෙනෙක්ට මතක තියාගන්න පුළුවන්. අනිත් එක බරින ප්‍රතිශතයක් තියෙනවා කි ඩොක්ටර් කවුද නම දාපු පිස්සු දෙම නමක්ද. ඉතින් ඒ නිසා කි මිනිස්සුන්ගේ ඔළුවට ඒක යනවා වැඩි. ඉතින් ඒක තමයි කතාව. දැනගෙන හිටියද මේ කතාව ලොක්කො නැනේ. දැන් නම් ඔව අහලා තියෙනවා. කෙනෙක් රිපීට් කරනවද නේද? නෑ නෑ කිදී අපි කට්ටි එකතු එකතු වුණාම ඕම තමයි කතා කරන්නේ අපි එදා පටන් ගත්තේ ඉතින් අද අපි දෙයක ඔක්කොත් එක්ක අපිට දුරකතන අමතුමක් තියෙනවා අපි බලමු කවුද ඉන්නේ කියලා දුරකතනේ සුබෝදෑසනක් සුබෝදෑසන හලෝ ගුඩ් මෝර්නින් හලෝ good morning kiwan good morning kiyanne na wage nikanna dannane krishan kawuda kiyala hello eke kawuda antra mere rara hari hari oya hengenna kawuda meya gen kawada jeevithe beri wei ne awara kiyala ithin me ape dabala innawane kawuda lantra mokadda oyage adahasa meya vivaha vechch ekak gana krishan is ඉතින් සචිනේව දැනගන්න කොච්චර කාලෙකද දැන්ද
සචිනිව අඳුරගන්නේ ඔයා කොච්චර කල් ඉඳන්ද? ඒ කියන්නේ මෙයා ඉන්ට්‍රොඩියුස් කරන්න ඔයාට. සචිනිව මම දන්නේ. ඒක තරවගේ ඇසි නේ සචිනි. ඒක තරවට කොහොමද මම ඇවිල්ලා තවසලින් මාසවලින් මේ පාදුලින් extra මං කියන්න දන්නේ. හරි ලංක පොඩක් කොහොම ඉන්න? ඔහොම ඉන්න ෆෝන් එකේ අපි වෙලාව බලලා ආයෙත් ඔයත් එක්ක කතා කරමු. හරි මං ඇහුවේ සචිනිව දැනගෙන කොච්චර කල්ද කියලා නේ. අවුරුද්දක් කියවනේ ද අවුරුද්දක්ද? හරිද මං අවුරුද්දක් විතරයි ඇති සචිනිව දැනගෙන. නිකන් මුලින්ම ක්‍රිෂානිකින් එකපාරටම ඒ අලුත් දවසක නම් ඒ කියන ඉතල කතා කරන කරපඩ වැඩි කුස්තරක් කියන ඉබන සචිනිය මුලින්ම ඉතින් ඉන්නේ එන්නේ කියලා එහෙම ෆුල් කියන්නේ විතර පොට පොට ටිකක් කරා කියන පස්සේ මෙන්න තමයි කිව්වේ මෙයා තමයි ඉතල කියලා අපි ලැබෙන සපෝට් එක ඒ ගැන කියන්න ඔයාට මම අවස්ථාවක් දෙන්න. විශේෂ ඩුල් එකක් තිබ්බත් එක කොමරිය වෙලා